අදයි එහෙම නේද අපි පටන් ගමු දුවේ පුතේ අපේ වැඩ පොතේ 65 පිටුවේ තියෙනවා අපිට හඳුන ගන්න මේක පිල්ලමක් නෙවෙයි හැබැයි පිල්ලම් පාඩමේ ආරම්භයේදී යෙදෙන්නේ මෙන්න මෙතන මොකක්ද එතන හල් කිරීම නේද අපි මුලින්ම ඉගෙන ගන්නවා පිල්ලමක් නොවුනට පිල්ලම් ඉගෙන ගන්න කලින් අපි අකුරු ඉගෙනගෙන ඉවරනාට පස්සේ මුලින්ම යන්නේ අපි හල් කිරීමට හල් කරන විදි කීයක් තියෙනවද කෝ බලන්න මට ඇඟිලි වලින් පෙන්නන්න හල් කිරීමේ විදි කීයක් තියෙනවද හැමෝම ඇඟිලි වලින් පෙන්නන්න බොහොම හොඳයි ඔන්න මට පේනවා මෙන්න මෙච්චරයි කියලා හරි කීයද පුතේ බොහොම හොඳයි හල් කිරීමේ විදි දෙකයි හල් කිරීම පිළලමක් නෙවෙයි ඒක අපි පිළලම් පාඩමක් විදිහට නෙමෙයි ඉගෙන ගන්න ඕනේ හල් කිරීමේ විදි දෙකක් තියෙනවා එකක් තමයි මෙන්න මෙහෙම කෝඩිය අනිත් එක තමයි මෙන්න මේ විදිහට අපි යොදන රැහැන. එහෙනම් කොඩිය එන්නේ මොන අකුරු වලටද රැහැන එන්නේ මොන අකුරු වලටද කියලා ඊළඟට අපි බලන්න ඕන. කොඩිය එන්නේ මොන පැත්තෙන් ඉවරන අකුරු වලටද? ආ අපි බලමු. පැති දෙකක් තියෙනවා ඔන්න. දකුණු පැත්ත, වම් පැත්ත. අපේ පැත්තට එනවා නම් වම් පැත්ත පුතේ. අපේ පැත්තෙන් අනිත් පැත්තට එනවා නම් දකුණු පැත්ත. ආ අපේ පැත්තට එන අකුරු වම් පැත්තට කැරකෙන අකුරු අපේ පැත්තේ නැති අකුරු දකුණු පැත්තේ ඉවර වෙන අකුරු. එහෙනම් මට කියන්න දකුණු පැත්තේ ඉවර වෙන අකුරු වලට දාන්නේ කොඩියද රැහැනද? දැන් මම ඔයාලට කිව්වා අපේ පැත්තට එන්නේ වම් පැත්තේ ඉවර වෙන අකුරු. අපේ පැත්තට එන්නේ නැත්තේ දකුණු පැත්තේ ඉවර වෙන අකුරු කියලා. එහෙනම් මට කියන්න අපි දැන් ඉගෙනගෙන තියෙන මේ පාඩම්. එහෙනම් මට කියන්න කොඩිය එන්නේ වමෙන් ඉවර වෙන අකුරු වලටද දකුණෙන් ඉවර වෙන අකුරු වලටද? කොඩිය අපි මේක ඉගෙන ගත්තා අපේ පැත්තට එන අකුරු සහ අපේ පැත්තට එන්නේ නැති අකුරු කියලා. අපේ පැත්තට එනවා නම් වම් පැත්තට. අපේ පැත්තට එන්නේ නැත්නම් දකුණු පැත්තට. එහෙනම් කොඩිය දාන්නේ මොන පැත්තට එන අකුරු වලටද? මිනුදි. මම කියන්න බලන්න පුතා. අන්න දකුණු පැත්තෙන් ඉවර වෙන අකුරු වලට කියලා ඔන්න අපේ මිනුදි කියනවා. එතකොට මම කිව්වා අපේ පැත්තට එන්නේ නැත්නම් ඒක තමයි දකුණු පැත්ත කියලා නේද මිනුදි? හරියටම හරි. එහෙනම් පුතාගේ උත්තරේ අපේ පැත්තෙන් ඉවර වෙන්නේ නැති අකුරු වලට තමයි අපි දාන්න ඕනේ කොඩිය. ඒ කියන්නේ දකුණු පැත්තෙන් ඉවර වෙන අකුරු අපේ පැත්තට එන්නේ නැති අකුරු. ඒ මොනවද ඒ? ද බලන්න පුතේ ගයන්න. අපේ පැත්තෙන් නෙමෙයි නේද? ආ අනේ පැත්තෙන් ඉවර වෙන්නේ කියන්නේ දකුණු පැත්තෙන්. ඒ වගේම සර් අපේ පැත්තර නෙමෙයි එන්නේ අනිත් පැත්තර. ඒ කියන්නේ දකුණු පැත්තර නේද? ආ අපි ලියනත් පැත්තර තමයි ඉවර වෙන්නේ. බලන්න ර බලන්න උඩින් ගියාට නැවතුනේ දකුණු පැත්තර ගෙනහිල්ලා නේද? මේ අපි ඉගෙන ගත්ත අකුරු වලින් මෙන්න මේ වගේ දකුණු පැත්තෙන් ඉවර වෙන අකුරු හැම අකුරකටම අපි දාන්නේ හල් කිරීම විදිහට මොකද්ද පුතේ? කොඩිය. ඔන්න බයන්නේ ජයන්නේ යෙදෙන විදිහ වෙනසක් තියෙනවා. මෙතනදී අපි ඉගෙන ගන්න එකක් තමයි මෝර්දජ ලයන්ට. මෝර්දජ ලයන්ට අපි හල් කිරීම යොදන්නේ නැහැ. ඒ වගේම සංඥක අකුරු වලට හල් කිරීම යොදන්නේ නැහැ. සංඥක අකුරු වලට දාන්න බෑ අපිට. මෝර්දජ ලයන්ට දාන්න බෑ අපිට හල් කිරීම. හොඳයි. එහෙනම් අපි බලනවා දැන් දකුණු පැත්තෙන් ඉවර වෙනවා නම් කොඩිය දාන්නේ. එහෙනම් වම් පැත්තෙන් ඉවර වෙන අකුරු වලට මොකද දාන්න තේජා? වම් පැත්තෙන් ඉවර වෙන අකුරු වලට මොකද හල් කිරීම විදියට දාන්න පුතේ? වම් පැත්තෙන් ඉවර වෙන එක. දැන් දකුණු පැත්තෙන්. ආ වම් පැත්තෙන් ඉවර නේ මට රැහැ නැහැ. හාලේ. අපි බලමු ඒව ඉවර වෙන්නේ ඇත්තටම වම් පැත්තෙන්ද කියලා. වම් පැත්ත කියන්නේ අපේ පැත්ත. බලන්න මෙහෙම ඇවිල්ලා අපේ පැත්තට. මම මේක කිව්වා උඩින් කරකලා අපේ පැත්තට එන අකුරු. දැන් අපි එකේ පන්ති ඉද වම දකුණ තාම අඳුරන්නේ නැහනේ නේද? ආ දැන් තමයි මේ වම දකුණ පොඩ්ඩක් දැනගෙන ආ චොට්ටක් මේ ලොකු වෙලා ඉන්නේ ළමයි. ඒ නිසා මම කිව්වේ අපේ පැත්තට උඩින් කරකලා අපේ පැත්තට එන අකුරු වලට රැහැන දාන්න අනිත් අකුරු ඔක්කොටම කොඩිය දාන්න කියලා. ඒක මතකනේ නේද? ඔව් එහෙනම් බලමු අපි වම් පැත්තෙන් ඉවර වෙන අකුරු. එහෙම නැත්නම් උඩින් කරකලා අපේ පැත්තට එන අකුරු මොනවද කියලා අපි ඉස්සල්ලාම ඔන්න වයන්න තයන්න බලන්න බයන්න මේ වෙන වෙන උඩින් ඇවිල්ලා අපේ පැත්තට වම් පැත්තට නේද පුතේ? ආ ඡයන්න දයන්න මයන්න ආ මේ විදිහට
උඩින් කරකිලා අපේ පැත්තට එන අපුරුවරට තමයි රැහෙන දාන්නේ. එන රැහෙන දාන්නේ කොහොමද අපුරු දිගේම ගියා ඔන්න ඉස්සරහින් ආපහු කරකිලා ආවා ඔන්න රැහෙන කොක්කක් වගේ ඉල්ලනවා නේද මෙන්න මේ විදිහට කරකිලා තමයි ආපස්සට ඇවිල්ලා හැප්පෙන්න ඕනේ. එතකොට ශබ්ද කරන්නේ කොහොමද? ඊළඟ ගැටලුව මේ ශබ්ද කරන විදිහ නේද? බලමු අපි දැන් ඔන්න ug aggala ag ag ug aggala කියද්දි කියනවනේ නේද ශබ්ද වෙනවනේ ug us අපි mas කියද්දි us කියලා අවසන් වෙන්නේ නේද us මේක r කියන බාන r උඩට පයින්නා වගේ හැදෙන්න නේද අපර උඩ පයින්නා වගේ නේ පිනුම් ගගහ උඩ පයින්නා වගේ තමයි ඔන්න ශබ්ද කරන්නේ r අපිවත් උඩ යනවා නේද r ug ස් කියද්දී අපි වත් උඩ යනවා නේද? ඒක තමයි අකුරු උඩ පයින්. මේ පැත්ත බලමු. ඕ ඕ ට් උබ් එච් ඩ් ම් අම්මා කියද්දී නේද? ඉබ්බා උබ් කියන්නේ ඉරට ඉර ට් 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 කියන්නේ අව්ව අව් අව් ඔන්න අච්චුව එහෙම දාච්චි කියද්දී ඔච් 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 කියන්නේ නේද ආච්චි කියන්නේ ඔච් හරි ඔන්න එහෙනම් මේවා උඩට ඔච් ඔට් උබ් උග් ඔස් කියන ඔන්න උඩ තමා පනින්නේ හොඳට මතක තියාගන්න ඕන මෙන්න තියෙන මහල් කිරීම පුතේ කොටස් දෙකයි කොඩිය සහ රැහැන කොඩිය එනව දකුණු පැත්තෙන් ඉවර වෙන අකුරු වලට රැහැන එනව වම් පැත්තෙන් ඉවර වෙන අකුරු වලට එතකොට මූර්තජ ලයනට සහ සංජ්ඤක අක්ෂර සඳහා හල් කිරීම යොදාන්නේ නැහැ අවසාන වශයෙන් මේ හල් කිරීම කියලා කියන්නේ පිල්ලමක් නෙවෙයි කියන එක ඔන්න අපි දැනග හඳුනාගෙන ඉන්න ඕන ඒ ටික වැදගත් වෙනවා ඔන්න මේ හල් කිරීම කොටසේදී හරි එහෙනම් ඔන්න පොංචි ඡේදයක් තියෙනවා අද වප් පොහොය දවසක් හරි හා එතකොට මම දැන් මේ කියවන වචන වලින් පුතේ කොඩිය තියෙන වචන වෙනම පැත්තකින් ලියන්න තියෙනවා අපිට රැහන යෙදෙන වචන වෙනම පැත්තකින් ලියන්න තියෙනවා නේද හරි අපි එහෙනම් ඒ වගුව සම්පූර්ණ කරන්නයි යන්නේ අපි බලමු කොඩිය තියෙන වචන මොනවද රැහන තියෙන වචන මොනවද කියලා හරි අපි පෙරලා ගන්න ඕනේ අපේ පොතේ 65 පිටුව 65 පිටුව තමයි දැන් අපි මේ කරන්නේ ඔන්න එහෙමනම් මේ විදිහට වගුවක් තියෙනවා අපිට එක පැත්තකින් තියෙනවා අපිට මොකද්ද කොඩිය අනිත් පැත්තෙන් තියෙනවා අපිට මොකද්ද රැහැන හරි ඊළඟ දැන් ටීචර් කියවනවා ඡේදේ ඒ ඡේදේ තියෙන කොඩිය යෙදෙන වචන ලියන්න තියෙන අපිට රැහැන යෙදෙන වචන ලියන්න තියෙනවා බලමු අපි වචනේ වචනට කියවලා අද ඒක නෑ මොකද නේද වප් වප් කියද්දී ඔප් කියලා ශබ්දයක් එනවා එහෙනම් පයන්න පයන්නට දාන්නේ කොඩියද රැහැනද පයන් ඉවර වෙන දකුණු පැත්තෙන් එහෙනම් කොඩිය එහෙනම් අපිට වක් කියන වචනේ ගන්න පුළුවන් කොඩිය තියෙන පැත්තට නේද ඔව් ඔන්න අපි ගත්තා වක් පොහොය පොහොය කියන වචනේ තියෙනවද මේක කොඩිය රැහැන නැහැ නේද දවසක් දවසක් ඔක් තියෙනවා නේද පුතේ එහෙනම් අපිට දවසක් කියන වචනේ ලියන්න පුළුවන් කයන දෙන්නේ කොඩිය නිසා ඔන්න කොඩිය තියෙන පැත්තට දවසක් මොලේම බෝලෙන්නේ අපේ පැත්තට ඊට පස්සේ බෝල යන්නේ ඉස්සරහා පැත්තට ඒක මේ කොඩිය මිටට එහාට මෙහාට යන්න බැහැ හරියට මිටට සම්බන්ධ වෙලා තියෙන්න ඕන දවසක් හරි අත්තම්මා හරි වැඩේ නේද අත්තම්මා දැන් අපි කොහොමද අත්තම්මා කෝකටද දාන්නේ දෙකටම ලියන්න වෙනවා ඇයියේ අත් කියද්දි අත් තියෙනවා අම් අත්තා ම් ම් කියද්දි රැහනක් තියෙනවා නේද එහෙනම් අපිට දෙකටම ලියන්න වෙනවා හරි එහෙනම් අපි දෙකටම ලියමු අත්තම්මා කියන වචනේ මොකද අපිට එකට ලියලා ලියන්න බෑනේ නේද අත්තම්මා අත් කියන තැන ඔන්න කොඩිය තියෙනවා ඒ නිසා අපි කොඩිය පැත්තට හැබැයි ම් අකුරක් තියෙන නිසා අපිට මේ පැත්තට ගෙනියන්න වෙනවා
රැහැනක් තියෙන වචනයක් මේක. ම් කියද්දි ඔන්න යෙදුනා රැහැන. රැහැන නිවැරදිව නිවිය යුතුයි. ඉස්සරහට ගිහින් කැරකිලා තමයි පොතේ අකුරට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් ගොඩක් දරුවෝ කරන දෙයක් තමයි මේක කෙලීම නේද? අර ප්ලේන් එක ගුගල් එනවා වගේ පහළට කෙලීම අරන් එනවා මෙන්න මේ ආකාරයට. කොහොමයි තමයි ඔබම කියනවා. එහෙම තිබුත් වැරදි. මේක හරි සමාන වශයෙන් ගෙන හෙල්ලවන පොතේ ඉස්සරහට ගිහින්ලා තමයි අපස්සට එන්න ඕනේ. හරි. හා හොඳයි. අපි 65 වෙනි පිටුවේ මේ ඉන්නේ අපේ වැඩ පොතේ. හරි. ඔන්න එහෙනම් අත්තා අම්මා කියන වචන දෙපැත්තටම දාන්න. මොකද හල් තයන් සහ හල් මයන් යෙදලා තියෙන නිසා. හොඳයි. සිල්. සිල්. සිල් කියද ල් තියෙනවා නේද පුතේ? එහෙනම් අපිට දාන්න වෙනවා ලෑන්ඩ් එන්නේ කොළිය නිසා. කොළිය තියෙන පැත්තට සිල්. හරි. සමාදන්. සමාදන්. සමාදන් කියද්දි න් තියෙනවා නේද? න් තියදී ඔන නයනටත් එන්නේ කොඩිය. එහෙනම් අපිට ලියන්න වෙනවා සමාදන් කියන වචනය කොඩිය තියෙන පැත්තට. න් සතහා යෙදෙන කොඩිය නේද පුතේ? ඔව්. හරි. ඊළඟට තියෙනවා වෙන්න. වෙන්න. වෙන්න කියද්දි වේ න් 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 තියෙනවානේ. ආ එහෙනම් න් වලට සඳහය දෙන නයන්ට අපි දැන් දැනුම් ලිව්වා කොඩිය. එහෙනම් අපිට ලියන්න වෙනවා ඔන්න කොඩිය තියෙන පැත්තට වෙන්න. න් තියෙන නිසා. හරි. වෙන්න පන්සලට. පන්සලට. න් න් ගොඩයි නේද? පන් න් තියෙනවා ආයෙමත්නේ. එහෙනම් පන්සලට කියන වචනයක් අපිට ගන්න වෙනවා. පන්සලට. හරි. පන්සලට ගියා. ගියා කියන කේවර පොඩියක් නෑ, රහනක් නෑ නේද? හරි. දහවල්. දහවල් කියද්දි ආ ඔන්න දහවල් තියෙනවා නේද? එහෙනම් දහවල් කියන වචනේ අපිට ගන්න වෙනවා කොයි පැත්තටද? කොඩිය තියෙන පැත්තට. දහවල්. ඔන්න ටීචර් පොඩ්ඩක් මේ පැත්තට වෙන්න ගත්තා. මොකද ටීචර් පොතේ ඉඳ එන්න අඩු වෙන නිසා ටීචර් පොතේ ගොඩක් ඉඳ නැහැ. ඒ නිසා ඔන්න පොඩ්ඩක් මීට කළා ලිව්වා. අපේ දරුවන් ලියන්න පුළුවන් වචන පහක් තමයි තෝරන්න තියෙන්නේ. අපි වචන පහ විතරක් නෙමෙයි අපි සියලුම පොඩි ඉඳල වචන ටික තෝරමු මොනවද තියෙන්නේ කියලා. දහවල්. දානය. දානය කියන වචනේ ඒ දෙකෙන් එකක් වань නැහැ. ඊළඟට තියෙනවා සූදානම්. සූදානම්. තියෙනවානේ. එහෙනම් අපිට ගෙනියන්න වෙන්නේ කොයි පැත්තටද? රැහැන තියෙන පැත්තට. ඇයි? ආ මයන්නට එන්නේ රැහැන. සූදානම්. හරි. ඕන තියෙනවා රැහැන. ඊළඟට බලමු කරගෙන. ඒක නෑ. කරගෙන කියන්නේ හල් කිරීම නෑ. ඉක්මනින්. ඉක්මනින්. ඉක් තියෙනවා. මනි න් තියෙනව නේද? ඒකම වචන තැන් දෙකටදී හම්බ වෙනවා. අපිට ලියන්න පුළුවන් එහෙනම් ඉක්මනින්. ඔන්න කොරිය අවස්ථා දෙකකදීම යදුනා ඉක්මනින්. පන්සලට. පන්සලට කියන එක න් තියෙනවා. හැබැයි කලින් ඉගෙන ගන්න නිසා ආය අපි ලියන්න යන්නේ නැහැ. පන්සලට යන්න. යන්න කියද්දි න් තියෙනවා නේද? අපිට යන්න කියන වචනයක් තියෙනවා ලියන්න පුළුවන්. යන්න. යන්න. න් තියෙනවා. යන්න. තාත්තා. තාත්තා. ඔන්න කොඩිය ගොඩක් තැන් වල තියෙනවනේ නේ. තාත්තා. ඔත් තියෙනවා. එහෙනම් ඔත් සඳහය දෙන කොඩිය නේද පුතේ? තාත්තා. අම්මාට. අම්මා. අම්මා කියද්දි තියෙනවා. ඒක තමයි. එහෙනම් අම්මාව ගෙනියන්න වෙනවා රැහැන තියෙන පැත්තට. මයන්නටම යාවේ නේද?
අම්මා ඔන්න රැහැන තියෙන පැත්තට ගෙනිච්ච අම්මාව අම්මාට කිව්වා කිව්වා කියන වචනේ නෑ නේද කිව්වා කියන්නේ නෑ වත්ත 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 කියද්දී අත් තියෙන ඔන්න ටීචර් පොතේ ඉවර නිසා ටීචර් මේ ටික මකලා ලියනවා පුතාලට බලා ගන්න පුළුවන් පුතාල දැන් ලියලා තියෙන ඉතුරු වචන ටික අපි බලමු වත්ත වත්ත කියද්දී අත් වලට යදෙනවා නේද වා අත් ත ඔන්න ත සඳහා යදෙනවා කොඩිය වත්ත පහල පහල කියද්දි පහල නෑනේ පහල වට්ටකා හරි වැඩේ තමයි වා අට් ට ඔක් කා වට් අට් කියද්දි පයනට තියෙනවා මොකද රැහන අපි එහෙනම් මේ පැත්තෙන් ලියමුක බලන්න වා අට් ට ඔක් ආ ඔක් කියද්දි මොකද තිබ්බේ කොඩිය එහෙනම් මේ පැත්තට ලියන්න වෙනවා අපිට වට්ටකා නේද ආ වට්ටකා ඇයි තියෙන මරි පොඩියකුත් කයන්නට හල් කිරීම දාලා වට්ටකා හරි මොකද දැන් කොඩිය රැහන දෙකම තියෙන නිසා අපි දෙපැත්තම දිනන හා අපිට වෙනම තෝරන්න තීරුවක් දීලා නැහැ වෙනම තෝරන්න තීරුවක් තිබ්බා නම් ඒ වචන අපි අරන් යනවා ඒ තීරුවට කොඩිය රැහන දෙකම යෙදෙන වචන වලට නේද දැනට එහෙම තීරුවක් නැති නිසා අපි දෙපැත්තම ඔන්න ලෙව්වා වට්ටකා වැලේ දැන් පුතේ වැලේ කියද්දී අපිට වෙන ලයන්ට කොඩියක් ඇවිල්ලා තියෙනවා හැබැයි ශබ්දය ඒ ශබ්දයේ ඉඳලා තියෙන නේද ක් න් ම් වගේ හල් කිරීමක් නෙමෙයි යෙදලා තියෙන්නේ මේක වෙනම පිල්ලමක් විදිහට යන්නේ නිසා වැලේ කියන වචනේ ලියන්න අපිට බැ බලන්නකො මෙන්න මෙහෙම දැන් අපි දරුවෝ මෙන්න මේ වගේ අවස්ථාවලදී පාඨ ලබා ගන්නවා වැ ලේ කියන වචනේදී ඔය ලයන්නේ කොඩිය තියෙනවා හැබැයි ලයන්ට කොඩිය දාලා තියෙන හල් කිරීමක් විදිහට ඒ ශබ්දය ගැනීම සඳහා පවණයි ඒ ශබ්දය ගන්න නේද ඒ කියන ශබ්දය සඳහා අපි භාවිත කරා කොම්බෝ සහල් කිරීම ඒ සඳහා භාවිත කරපු කොඩියක් මිසක හල් කිරීම ලියන්න භාවිත කරපු කොඩියක් නෙවෙයි මේක ඒ නිසා අපිට වැලේ කියන වචනේ ගන්න පුළුවන් පුතේ ගන්න බෑ එහෙම අරන් ලියන්නත් එපා ලියුවොත් මොකද වෙන්නේ අපිට ලකුණු නැතුව යනවා නේද ඒ නිසා තවත් පිල්ලමක් හා එක සම්බන්ධ වෙනත් ශබ්දයක් දැන් මෙතන ශබ්දය වැදගත් ක් ල් අ ම් ඩ් කියද්දී හල් කිරීමේ ශබ්දය මෙතන තියෙන ශබ්දය මොකද්ද ඒ ශබ්දය එතකොට ඒ ශබ්දය හල් කිරීමට අපි ගත්තොත් මේක සම්පූර්ණයෙන්ම වැරදි ඒ නිසා අපි ඒ වගේ අවස්ථා මඟ අරින්න ඕන වැලේ වට්ටක්කා වැලේ ගෙඩියක් ගෙඩියා ඔක් ආ ගෙඩියක් කියද්දී ඔක් තියෙනවා නේද ඒක තමයි ඔන්න අපේ දරුවට අඳලා අඳම ගන්නවද ගේ ඩි යා ඔක් ඔන්න ඔක් සඳහා යෙදුමක් එහෙනම් අපිට කොඩිය තියෙන පැත්තෙන් ලියන්න වෙන්නේ ගෙඩියක් පැහිලා පැහිලා නෑ නේද මොකුත් නෑ හල් කිරීම තිබුණා තිබුණා ඒත් නෑ නේද හරි ඒක අතහැරියා එහෙනම් දානෙට දානෙට ඒත් නෑ හල් කිරීම වට්ටක්කා වට්ටක්කා වල නම් කියනවා අපි ලියලා තියෙන නිසා ඒකත් අපි මේ වචනේ අතහැරලා යනවා දෙපැත්තම දාන්න තියෙන්නේ ඒ නිසා මේ වචනේ තොන්න අතහරිනවා අපි දෙපාරක් ලියන්නේ එකම වචනේ පොතේ වට්ටක්කා සහ තම්පලා තම්පලා තියෙනවනේ එහෙනම් වෙද්දී එනවා මොකද්ද රැහැන එහෙනම් අපි රැහැන තියෙන පැත්තට ගෙනියනවා තම්පලා හරි තම්පලා හද ඊළඟට උයමු උයමු කියන්නේ නැහැ නේ අක්කා අක්කා ඔක් තියෙනවා තංගල ඔන්න අඳුන ගත්ත බොහොම හොඳයි අක්කා ඔක් තියෙනවා එහෙනම් අපි දාන්න වෙන්නේ කොයි පැත්තටද කොඩිය තියෙන පැත්තට ඔක් අක්කා කිව්වා 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 එහෙනම් එතන තියෙන්නේ උ නෙමේ උ කිව්වා වයන්නට කෙටිකොන් පාපිල කිව්වා එහෙනම් එතනදී අපි වචනයක් නැහැ ඉක්මනින් ඉක්මනින් ඉ ක්
ik ık diyelim. Ege tamam. Oh. Ik mani. Hadi. Hadi bakalım. İk ık mı nim ın. Den de kadar mı ham bol var ede? İk mani. Ha. Hadi. Hadi verdi. İk mani ki ne maç ne kalın liwa kilo ne maç lamay ki ne. Oh, ege tamam. Burada kalın ham buna ik mani ne ede? İtir ege maç ne parak niye ne maç şimdi ne? Yani sabit ne var tabi benim avuçta ne he? Ekmanin danaya dana ki ne maçını ne he? Sudanam sudanam ki adi onun omtiye ne haber yapıp kalın diye rastına yani sahip başını tapiyat. Adi ne var? Karagene hemom hemom ki adi tuvalı takin onu kodiya. Ben ne evdeyim ne var? Hemom. Hemom. Benim mesela onunla kodiye kavit diyelim. Ha ben kodiye evilla. Şabda onun halkiri mi şabda ede? Ne? Ha? O şabda. Mo yani o şabda sana tamam. Me kodiye bavita ede. Tabi filan dekte kod dekte. Eka te eka duvela. E ne yapıyor me evagi avasta ganda buluan ne? Be pute evagi avasta ganda be hey ma avasta ganda. Tıng apı verdi mu kadar pe şabda ve nas halkiri mi şabda saha? O şabde kila kiyana deka. E nisa kodiya tibba kiyala hama velawadima ona anith pilana ekka tiyana kodi ganna apita avasthawa ne. Eka kohoma wedagath visheshan api daruwa waradda ganna neda. Ehema hewela tam meewa. E nisa hondin handana gamu tahawul karagamu. Ehenam hamoma kiyala tibba kodi apita ganna ba eka welama ona pillamak ekka bandala tiyana kodiyak ne apita eka ganna ba hal kirima widiyata. Hamoma pan salad කියන වචනේ අපිට කලින් හම්බුණා earn අකුර තියෙනවා ඒ නිසා අපි ඔන්න ඒක උඩින් පැනලා යනවා pan salad කියන එක ලියවන්නේ ගියා ගියා කියද්දී ඔන්න හල් කිරීමේ ශබ්දය නැහැ ඒ නිසා අපි මේ වචනෙට ඔන්න buy කියලා අපිට ඕනේ නැහැ කියලා අහකට අරිනවා හරි එහෙනම් ඔන්න අපිට පුරවන්න තිබ්බ වගුව මේ විදිහට පුරවලා අවසන් කරන අපිට වචන පහ පහ හොයන්න තියෙන්නේ. හැබැයි ඔන්න රැහන යදෙන වචන නම් 1 2 3 4 5 පහම තමයි තියෙන්නේ. දේ පහ අනිවාර්යයෙන්ම හොයාගන්න ඕන. කොඩිය තියෙන වචන නම් ගොඩාක් තිබ්බනේ. ඒ ගොඩ ඇස්සෙන් පහක් හොයන්න තියෙන අපි පහක් නෙමෙයි ඔක්කොම හොයලා ලිව්වා අපේ වගුව ඇතුලේ. හරි. හොඳයි. එමනම් ඔන්න ඊළඟට තියෙනවා පිළිතුරු ලියන්න කියලා. මම ප්‍රශ්න අහනවා අපේ දරුවෝ උත්තර දෙන්න ඕන ලියන්න ඕන සිල් සමාදන් වෙන්න ගියේ කවුද මට කියන්න සිල් සමාදන් වෙන්න ගියේ කවුද හරි රවිඳුන් ටක් ගාලා තිස්සෝ රවිඳුන් කියන බං රවිඳුන් අත්තම්මා කවුද පුතේ අත්තම්මා අත්තම්මා බොහොම හොඳයි නහ අත්තම්මා කියන පිළිතුර ලියන්න ඕන මේ ප්‍රශ්නෙට ඒ කවදාද ඒ කවදාද ඔන්න මම ඡේදයයක් කියනවා අද වප් පොහොය දවසක් අත්තම්මා සිර සමාදන් වෙන්න පන්සලට ගියා එහෙනම් අත්තම්මා සිර සමාදන් වෙන්න පන්සලට ගියේ කවදාද කියලා අපි අහන්නේ මට කියන්න බලන්න කවදාද කියන ප්‍රශ්නෙට උත්තරේ දන ළමයි හරි නෙතුකි දන්නවා නෙතුකි කියන්න බලන්න දුව කවදාද ගියේ වප් පොහොය දවස අන්න හොඳයි වප් පොහොය දවසේ අපි උත්තරේ දෙන්නන වප් පොහොය කියලා නෙමෙයි ඒ කවදාද වප් පොහොය දිනයේ එහෙමද වප් පොහොයට ආ ඒ කවදාද අත්තම සිර සමාදන් වෙන්න ගියේ වප් පොහොය දිනයේ කියන උත්තරේ දීලා තියෙන්න ඕන සිර සමාදන් වීමට ගියේ කොහෙටද සිර සමාදන් වීමට ගියේ කොහෙටද කියලා ඊළඟට අහනවා. කෝ බලන්න කොහෙටද කියන්න බලන්න මට. ආ කොහෙටද ගියේ? දැන් හැමෝගෙමත් ඉස්සෙන්න ඕන ආ එක්කෙනෙක් දෙන්නෙක්ගේ නෙවෙයි. හරි. ඔනෙලි කොහෙටද අත්තම්ම සිර සමාදන් වෙන්න ගියේ? පන්සලට. කෝ උත්තරේ හරියට ගන්න ඕන. අවබෝධය තියෙනවද කියලා බලන්න. ආ කොහෙටද කියලා අහුවනම් පන්සලට ආ තරුක් කොහෙටද අත්තම්ම යන්නේ පන්සලට හා බොහොම හොඳයි එහෙනම් ඔන්න අපිට කල් කිරීම ආශ්‍රයෙන් ඡේදයක් තියෙනවා ඔන්න ඒ ඡේදයේ
අවසාන ප්‍රශ්නේ අපිට වගුවක් තිබ්බ පුරවන්න ඒ වගේම ඔන්න අවසාන ප්‍රශ්නට අපි ඇවිත් තියෙනවා මට කියන්න දානයට යුවේ මොනවාද ඔන්න දානයට යුවේ මොනවාද කියලා අපෙන් අහනවා බලන්න මම කියන්නම් දානෙට වට්ටක්කා සහ තම්පලා උයමු අක්කා කිව්වා එහෙනම් දානෙට උයන්නේ මොනවද කියලා අපෙන් අහනවා දානෙට එව්වේ මොනවද කවුද දන්නේ හාදී දිනුජය කියන බලන දානෙට එව්වේ එහෙනම් මොනවද කියලා දිනුජය වට්ටක්කා සහ තම්පලා මොනවද වට්ටක්කා සහ තම්පලා ඔන්න එහෙනම් අපේ උත්තර ටික හරි නේද හොඳයි අපි බලමු බලන්න අපේ ළමයි හැමෝම හරියට උත්තර ලියලා තිබුණාද අතෝසන් වන හරියට උත්තර ලියලා තිබ්බා ළමයි අනේ දැන් අපි ගණිතයේ කොටස සම්බන්ධ වෙන්නේ ගණිතයේදී අපිට කියනවා මුලින්ම හැඩය සහ තරම අනුව ද්‍රව්‍ය තෝරා යා කරන්න කියලා හරි දැන් ඔන්න අපිට ඉස්සරලාම දිලා තියෙන මෙන්න මේ වගේ හඳ මාමර ටිකක් ඒ වගේම තරු ටිකක් හඳ මාමලයි තරු කියලා කියන්නේ හැඩද ප්‍රමාණද මම ඒක ඉස්සලාම දැනගන්න අපේ දරුවන්ගේ මේ ගොඩ ආසේ තියෙන්නේ එක එක හැඩද එහෙම නැත්නම් එක එක ප්‍රමාණය ඒ කියන්නේ තරම වෙනස් පින්තූර ටිකක් හැමෝමට උත්තර දෙන්න බලන්න හැමෝමට උත්තර කියන්න බලන්න මේ කොටුවස තියෙන්නේ එක එක හැඩද එහෙම නැත්නම් විවිධ ප්‍රමාණය ලොකු පොඩි ඒවල තියෙන්නේ විවිධ හැඩ නේද පුතේ ආ ඔන්න හැඩ ටිකක් සමා තියෙන්නේ එහෙනම් අපි අඩිකෝදුව තියලා යා කරන්න ඕනේ දැන් ඇතුලේ තියෙන ඒවා එළියට තමයි යා කරන්න ඕනේ නේද සමහර ළමයි මේ ඇතුලේ තියෙන ඒවා මෙයා කරන අවස්ථාවක් තියෙනවා නේ ඇතුලේ තියෙන ඒවා නෙමෙයි යා කරන්න ඕනේ ඔන්න එළියෙන් අපිට තෝරන්න කියලා තියෙන්නේ ආ එළියේ තියෙන ඒවා බලලා තමයි අපි යා කිරීම කරන්න ඕනේ ගොඩවල් වල වෙන් කර රවුම් ඇඳලා පොට්ටු ඇඳලා ඔන්න ඒ ගොඩවල් දෙක දැම්මා දැන් බලන්න අපි යා කරන්නයි තියෙන්නේ ඒ ගොඩවල් රවුම් වලට දැම්මා වගේ කොටු අස්සට දැම්මා වගේ වෙන් කරලා දැන් අපිට යා කරන්න හරි ඊළඟ අම්බිලි මාමා ඔන්න අම්බිලි මාමලා ගොඩට හරි අම්බිලි මාමේ අපි මොකද කරන්නේ කියලා ඔන්න අම්බිලි මාමලා එන්න තැනට තමයි යවන්න ඕනේ ඉතින් තරුවක් තියෙනවා තරු ඔක්කොම ඔන්න තරු ගොඩට දාන්න ඕන අඩිපෝදුව තියලා අස්සරට අපි යා කරන්න පැහැදිලි වෙන්න ඕන මේක නිවැරදිව තියෙන්න ඕන මේ විදිහට එක ගොඩේ ඉරි ගහන්න නැතුව කැතර ඉරි අඳින්න නැතුව අපි යා කරලා තියෙන්න ඕන හොඳයි ඊළඟට එහෙනම් අපි බලමු ඊළඟට එන හාපඩව් ටික හාපඩව් ඔන්න මූණ තමා තියාගෙන ඉන්නේ අපි ඉස්සරහට ඇවිල්ලා එහෙනම් මෙතන මොන මොන හාවද ඉන්නේ ලොකු හාවත් ඉන්නවා පොඩි හාවත් ඉන්නවා එහෙනම් ලොකු හාවන් ලොකු හාවගේ පැත්තට යවන්න ඕන පොඩි හාවන් පොඩි හාවගේ පැත්තට යවන්න ඕන අපි එහෙනම් ඒකත් අර කලින් වගේම කරනවා ඔන්න ලොකු හාවේ හිටියා ඔන්න පොඩි හාවේ හිටියා මේ වැඩේ ඉවර නෑ තව තියෙනවා ඉස්සරහින් මේ ආයේ පොඩි හාවෙක් ඉන්නවා ආයේ පොඩි හාවෙක් ඉන්නවා ආයේ ලොකු හාවෙක් ඉන්නවා හා ලොකු හාව ඔක්කොම ලොකු හාව ළඟට පොඩි හාව පැටව ඔක්කොම පොඩි හාව පැටිය ගාවට අන්න ඒ විදිහට අපි යා කරලා තියෙනවා නම් අපේ පිටිතුර නිවැරදි හොඳයි එහෙනම් දැන් වැඩ පොතේ අපිට කරන්න තියෙන මේ කොටස විතරයි දැන් ටීචර් පොඩි පුංචි ක්‍රියාකාරකමක් දෙරම අපේ දරුවන්ට කරන්න ගණිතයේ පොතේ මෙන්න මේ ක්‍රියාකාරකම ඇඳගෙන අපි යා කිරීම කරමු මේකත් හැඩය අනුවද බලන්න තරම අනුවද බලන්න තෝරලා යා කරන්න මම අහනවා ප්‍රශ්න එතකොට උත්තර කියන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට හොඳද අපි හැමලන් තියෙනවා අපිට දරුවනේ ඒක රවුමක් අතරට ඇවිල්ලා බලන්න මේක ඇතුලේ තියෙන මේ රවුම ඇතුලේ තියෙන්නේ මොනවද මට කියන්න බලන්න තියෙන දේවල් ත්‍රිකෝණ තියෙනවා සම චතුරස්‍ර තියෙනවා නේද එහෙනම් අපි දැන් අර කලින් කරා වගේ ත්‍රිකෝණ වෙන් කරන්න සම චතුරස්‍ර වෙන් කරන්න තියෙන්නේ හැබැයි ගොඩවල් වලට යා කරලා වෙන් කරන්න ඕනේ හරි අපි එන යා කරමු බලන්න කොහොමද මේවා යා කරන්නේ බලමු ඔර ත්‍රිකෝණයක් තියෙනවා
දැන් අපේ ළමයි මෙහෙම වටේ කැරකිලා ගිහිනා මං දැක්කා. අනිත් එකේ හැදෙන්නේ නැතුව ඔන්න අපි අරගෙන ගියා ත්‍රිකෝණේ ළඟට. ඊට පස්සේ ඔන්න සම්මුදලස් වෙන කිසිම ගැටලුවක් නැහැ අපිට ළඟම තිබ්බා යා කරා. දැන් මේ දෙක විතරද මේක ඇතුළේ තියෙන ඔක්කොම යා කරන්න ඕන. හරි. ඔන්න එහෙනම් ත්‍රිකෝණයක් තියෙනවා. ආයෙත් ත්‍රිකෝණයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔන්න සම්දතරස්රයක් ආයෙත් ත්‍රිකෝණයක් තියෙනවා. තියෙන ඒවා ඔක්කොම ටික අපි යා කරලා ඒවල වෙන්න ඕන මේ විදිහට. හරි. අපිට පුළුවන් පුතේ මේක කැපිර යන්න තියා කාණ යා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එම යාකරකට බැරිම අවස්ථාවක් තිබ්බොත් අපි හැබැයි ලස්සනට කෙලි ඉලක් වගේ වෙන විදියට අපි යා කරමු. අර හැම පැත්තෙම මේව මේව රවුන්ඩ් 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 වගේ යා කරතින් කැතයි. ඒ නිසා බැරිම අවස්ථාවක් ආව සිදුරක් අපි හැම කරමු. අපේ ක්‍රියාකාරකම ලස්සනට පිළිවෙල මේ වගේ තියෙන පැහැදිලිව තියෙන බලනකොට බලන්න එපා වෙන විදියට තිබ්බොත් බලන්න ආසයි දෙන්නේ නැහැ නේද? විවිධ හැඩ තමයි මේක ඇතුළේ තිබ්බේ. එහෙනම් හැඩ දෙකක් තිබ්බා. අපි හැඩ දෙක ඔන්න වෙන් කරා යා කිරීම තුලින් හද. ඊළඟට ඔන්න තියෙනවා අපිට බෝල ගොඩක්. ඔක්කොම තියෙන බෝල. හැබැයි ලොකු බෝලයි පොඩි බෝලයි කියලා ප්‍රමාණය තරම අනුව වෙනස් පින්තූර ටිකක් තමයි ඒ ෆොටෝ ඇතුලේ තියෙන්නේ. එහෙනම් අපි බලමු. පොඩි බෝල තියෙනවා, ලොකු බෝල තියෙනවා. අපි ඉස්සරහම ලොකු බෝලයක් තියෙනවා, ලොකු බෝල ළඟට යා කරා. ඊළඟට පොඩි බෝලයක් තියෙනවා, ඔන්න පොඩි බෝල ළඟට යා කරා. ආයෙ ලොකු බෝලයක් තියෙනවා, ඔන්න යා කරා. ආයෙ පොඩි බෝලයක් තියෙනවා, ඔන්න යා කරා. ආයෙ ලොකු බෝලයක් තියෙනවා, ආයෙ පොඩි බෝලයක් තියෙනවා. ඔන්න තියෙන බෝල ඔක්කොම අපි වෙන් කිරීම කරා. හරි. මෙන්න මේ ආකාරයෙන් ඔන්න අපිට දරුවනේ කරන්න පුළුවන් මේ ක්‍රියාකාරකම. මේ ආකාරයේ ක්‍රියාකාරකම් අපි දැන් එකේ පන්තියේ අර බෝල ගොඩවල් තිබ්බහම එක එක ගොඩවල් වලද වෙන් කරානේ, ඇඟලන වෙන් කරේ. මේ යා කරලා තමයි වෙන් කරලා තියෙන්නේ. ඔන්න දෙකේ පන්තියේ අපිට යා කිරීම තුළින් වෙන් කරන ද්‍රව්‍ය ගොඩවල් වලද වෙන් කරන්න තියෙනවා. ඒ මොනවාම ඔන්න මේ කොටුව ඇතුළේ තියෙන දෙකක් විතරක් යා කරලා නවත්වන්න බෑ. ඒ ඔක්කොම අපි යා කරන්න ඕන. එතනදිත් මෙහෙමයි, මෙතනදිත් මෙහෙමයි. ඔන්න අපි මේ ක්‍රියාකාරකම් කරන ආකාරය තමයි මේ සාකච්ඡා කරේ. ඒත් එකම දැන් මේ පාඩමේදී වයනය අනුව ද්‍රව්‍ය තේරෙන්න, වයනය අනුව ද්‍රව්‍ය තෝරන්න මෙතන අපිට ක්‍රියාකාරකමක් දීලා නැති නිසා වයනය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් අපේ දරුවොත් එක්ක කතා කරන්න කැමති. වයනය කියලා කියනකොට ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? මම කිව්වා වයනය අනුව ද්‍රව්‍ය තෝරනකොට මොන අනුවද අපි දැන් මොන තරම අනුව නම් ලොකු කුඩා නේද? හැඩ අනුව නම් ඔන්න ඒ විවිධ හැඩ නේද? වයනය කියලා කියපු ගමන් මම කිව්වා මොකද්ද මතක් වෙන්නේ? මොන බව අනුවද අපි ද්‍රව්‍ය වෙන් කරන්න තෝරන්නේ? ආ මතක තියෙන ළමයි කතෝසලා කියන බෑන ටීචර්ට වයනේ කියන්නේ මොකද්ද කියලා. හරි. මතක තියෙන ළමයි අතෝසන කියලා කිව්වම එකම ළමයි පිරිසක් තමයි අතීස්සෙන්නේ. ඒකයි මගේ ප්‍රශ්නේ. හරි. අපි බලමු සිතුලි. ඔන්න සිතුලි ගැන මතකයි කරගෙන සිතුලි මට කියන වයනේ කියන්නේ මොකද්ද කියලා. කෝ කියන බලන්න. තරම අනුව වෙන් කරන්න. අම්බෝ නෑ නෑ, තරම කියන්නේ එකක්, වයනය කියන්නේ වෙන එකක්. වයනය කියන වචනේ කිව්වහම මොකද ඒකෙන් කියවෙන්නේ? මට ආ චන්දු දානවා, චන්දට මතකයිලු. චන්දු වෙනම මට කියන බණ චන්දු. සීනිදු ගොරෝසු. ඕකම හොඳයි, සීනිදු ගොරෝසු. දැන් සීනිදු දෙයක් මොනව හරි දැන් සීනිදු කියලා කියන්න අපි උදාහරණයක් ගත්ත. මම කෝ ඔයාලගේ මෙහෙම හම අල්ලලා බලන්න නේද? අතේ මෙහෙම අල්ලලා බලන්න සීනිදුයි. මෙහෙම කටු කටු යන්නේ නැහැ, මෙහෙම උඩින් උඩින් යන්නේ නැහැ නේද? වල වල නැහැ නේද? ආ ආ සීනිදු කියන්නේ මෙන්න මෙහෙම. ආ හරීම සීනිදුයි කියලා මේ අල්ලන්නේ නේද? අර මේ ටීවී එකේ ඇඩ් එකකුත් යන්නේ අපිට හරීම සීනිදුයි කියලා නේ? ආ ඔයාලා ගත්තත් ඒ වගේ සීනිදුයි නේද? කටු කටු ගොරෝසුට ඒ වගේ තැන් එන්නේ හම්බ වෙන්නේ නැහැ. හරි. ඒත් එක්කම අපි ගොරෝසු දේවල් වලට උදාහරණ බැලුවොත් ගොරෝසු කියලා කියන්නේ ඇල්වා මොන කටු කටු වෙනෙනවා, සීරෙනවා නේද? උස් තැන් තියෙන, පහත් තැන් තියෙන, අන්න ඒ වගේ. මම කිව්ව හොඳම උදාහරණය තමයි කොස් ගෙඩිය සහ අන්නාසි ගෙඩිය. කොස් ගෙඩිය කාමේ මල්ලද්දි සෙනෙදුයිද? නෑ. අතේ කටු කටු වගේ ඇනිලා තමයි යන්නේ නේද? ඒත් එක්කම අන්නාසි ගෙඩිය මෙහෙම පිට අල්ලපුවම කොයි වගේද? ආ ඇල්ලුවම අපිට හරිය සිරිනුයිද? නෑ, අත සීරෙනවා නේද? ආ
ගොරෝසු අන්නේ තමයි පුතේ ගොරෝසු බව කියලා කියන්නේ. හරි. ඒ වෙනම් දැන් මේ සිනිඳු ගොරෝසු බව හඳුනාගෙන තියෙන්න ඕන මේක වයනයන්වත් ද්‍රව්‍ය තෝරන්න එනවා පුතේ ද්‍රව්‍ය වෙන් කරන්න එනවා. ගොරෝසු කොළ වර්ග මොනවද? අපි කතා කරා ඉලු කුමාන දෙල් නේද? ඒ වගේ කොළ වර්ග ගොරෝසුයි කියලා නේ? ඒත් එක්කම අපි කිව්වා සිනිදු කෝස් දෙහි නේ එනේ වගේ ශාක පත්‍ර ගත්තොත් සිනිදු ඇපල් වගේ ගත්තොත් හොඳ මිදි ඇපල් වගේ වගේ පොන්න පොත්ත හරිම සිනිදු හැබැයි දියුල් දෙල් ඒ වගේ වගේ පොත්ත බලන්න දියුල් ගෙඩිය දෙල් ගෙඩිය පොත්ත ගොරෝසු නේද මේම මිදි ගෙඩිය වගේ අහු වෙලා යන්නේ නැහැ අතට පොන්චි ගොරෝසු බවක් තේරෙනවා නේ උස් මිටි තැන් තේරෙනවා නේද කටු කටු වගේ ඇනිලා යනවා හරි එහෙනම් මොන මම පේන්තෝර දෙකක් අඳිනවා මට කියන්න මේ දෙකේ සිනදු එක මොකද්ද ගොරෝසු එක මොකද්ද කියලා ඔන්න මම ඔයාලට කියනවා මේ රූප දෙකේ ගොරෝසු ද්‍රව්‍ය තෝරා රතු පාටින් පාට කරන්න කියලා. මේම පින්තූර දෙකක් දීලා මම කියනවා මේ දෙකෙන් මෙම ද්‍රව්‍ය දෙක අතරින් ගොරෝසු ද්‍රව්‍ය තෝරා රතු පාටින් පාට කරන්න. එහෙනම් මොන පාටෙන්ද පාට මොන පාට කූඩද ගන්න ඕනේ මට කියන්න බලන්න. මොන පාට පාට කූඩද ගන්න ඕනේ ජනාදර? ටීචර් කියපු විදිහට මොන පාටකද ගන්න ඕනේ? රතු පාට. ඒක තමයි. රතු පාට. නෑ රතු පාට පාට පුර අනිවාර්යෙන්ම ගන්න. මොකද අපිට පාටක් නම් කරලා දීලා තියෙනවා රතු පාටෙන් පාට කරන්න කියලා. එහෙනම් ඔන්න මේ අන්නාසි ගෙඩිය හරි ඇපල් ගෙඩිය හරි මේ පාටයි මේ පාටයි කියලා කැමති කැමති පාට ගන්න බැනේද තරු. හරි. එහෙනම් රතු පාට එක අරගෙන පාට කරන්න ඇපල් ගෙඩියද අන්නාසි ගෙඩියද? ගොරෝසු එක තමයි පාට කරන්න කිව්වේ මම. ඔයාලින් අහන්නේ. අර කියන්න බලන්න තරු රතු පාට අන්නාසි ගෙඩියේ රතු පාටෙන් පාට කරන්න ඕනේ අන්නාසි ගෙඩිය අන්න හරි දැන් රතු පාටෙන් තියෙන ඇපල් ගෙඩිය කියලා අපිට ඇපල් ගෙඩිය පාට කරන්න බෑ රතු පාටෙන් පාට කරන්න කියපු ගම අපි රතු පාටේ දාරගෙන පාට කරන්න ඕනේ අන්නාසි ගෙඩිය මොකද ගොරෝසු එකන පාට කරන්න කියලා තියෙන අපිට නේද පුතේ ඔව් එහෙනම් ඔන්න අවසන් ක්‍රියාකාරකම් අපි පොතේම අපි කරන්න පුළුවන් මේ ක්‍රියාකාරකම මම කියන්නේ ගොරෝසු ද්‍රව්‍යයෙන් තොර රතු පාටින් පාට කරන්න කියලා. එතකොට අන්නාසි ගෙඩිය රතු පාට නැහැ කියලා අපිට අන්නාසි ගෙඩිය පාට ගන්න බැහැ. අන්නාසි ගෙඩියට පාටක් නම් කරලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒ පාටින්ම තමයි පාට කරන්න ඕනේ පුතේ. හොඳයි. එතකොට ඔන්න මේ අපේ ගණිතය දෙවෙනි පාඩම යටතේ අපිට ඉගෙන ගන්න තිබ්බ තරම හැඩය වයන යනවා ද්‍රව්‍ය තෝරන්න. පළවෙනි සහ දෙවෙනි පාඩම් දෙකම ගණිතය පොතේ අපේ කෙරෙන්නේ මෙන්න මේ ආශ්‍රයෙන්. එතකොට මේ ආශ්‍රයෙන් අපිට අහන්න පුළුවන් ප්‍රශ්න විවිධාකාරයි පොතේ. අපිට යා කරන්න එන්න පුළුවන් පාඩ කරන්න එන්න පුළුවන් තෝරලා වේ කරලා ගොඩවල් වලට අඳින්න එන්න පුළුවන් නේද? ඒ නිසා අපි මේ ඕනම ආකාරයකට ඕනම විදිහට ඔට්ටුයි කියලා ඉන්න ඕන දැන් අපි දෙක වසරේ ඉන්නේ. ඉතින් පොතේ අද අපි වැඩපොත ආශ්‍රයෙන් නැවත පොරීක්ෂණයක් තමයි මේ කරේ අපේ පාඩම් වල. මම හිතනවා අපේ පාඩමේ ඉගෙන ගත්ත කොටස් මොන ආකාරයේ ප්‍රශ්න වලින් අපෙන් අහන්න පුළුවන් ඒ ප්‍රශ්න වලට අපි කොහොමද මුණ දෙන්න ඕනේ කියලා අපේ දරුවෝ දැන් හඳුනා ගත්තා කියලා. ඉතින් අපි තවත් දවසකදී මෙන්න මේ වගේම පොරීක්ෂණ අභ්‍යාස කොටසකින් ආයෙමත් මුණ ගැහෙමු.